අතනීට මහවැසි වැටෙන්නට පටන් ගත්තේ මහරෑය. ඒ පුදුමාකාර වැස්සක් විය. සීතල තවත් වැඩි කරමින් අබේවල පතනීට වටවැස්ස හදවත් දෙකකට දැන්නේ තම ජීවිතයේ සතුට සෝදා දමමින් වහිනා වැස්සක් ලෙසිනි. සාගර කාමරේ ජනෙලි අතරින් පතනීට වෙන්නා තද වැස්ස දෙස බලාගෙන මුන්නේ. අද සපුමල් නැත. එහි නිසා ඔහුට තවත් පාළුය. දැන් මේ කිවෙන්නේ මැදියමේ. සාගරට නිින්දක් ආයෙම නැත. කොහොමත් ඇයි කීවි අද නිදා නොගන්නා ලෙසයි. ඒත් ඇය එහෙම නිදා ගන්නවා නම් හොඳය. එවිට නිදා සිටින ඒ මුහුණ දෙස බලා පතනින් පිටවිය හැක. ඒ කරන්නේ කොහොමද කියා ඔහුට තේරෙන්නේ නැත. මේ ජීවිතයේ උදාවන ගැඹුරම සමුගන්ම දැන් පැමිණ ඇති බව සාගරට ඉවෙන්මින් දැනේ. ඒ සමුගන්මට මුහුණ දෙන්නේ කෙසේද? හදවත අසන්නේ ප්‍රශ්නයයි. හිටින් පසු ජීවිතේ ඒ ගැන හිත අතීත පපු ඇවිලීගෙන යයි. දැන් මේ ෆාම් හවුස් එකකින් පිට වූ පසු යන්නේ කොහොමද? යලිත් කුරුණෑගල යන්නට නොහැක. දැන් ඒ ගෙදරද දී අවසානය. ජීවිතය ගැන ඌලාගත නොහැකි තදබල දුකක් තෙනේ. බියක් තෙනේ. තදබල තනිකමක් තෙනේ. සාගර හැමම ජනෙල් ග්‍රීල් වලට හිස තබාගෙන දැස් පියාගත්තාය. ඔහුගේ දෙනතින් හිමින් සීරුවේ කඳුලක් ගලාගෙන ගියේ. සපෝ සෙමින් සෙමින් ඔහු වෙතට ආවේ ඒ මොහොතේ. ඔහු ඉන්න අයුරු දකිද්දී පපුව කඩාගෙන යයි. සපෝ සමීපයට ගියාය. දැන් ඔහුගේ ඇනුම්බර හුස්ම හඬ පවා ඇයට ඇසෙයි. සපෝ හැමම ඔහුගේ වෘතලයට බර වූවාය. සාගර හැමම නිසල වුණේ. ඔවුන් දෙදෙනා ඇරෙන්නට ඇර වුණේ මහවැස්ස පමණි. සාගරයේ මිස් අදවත් මට මිස් නොකිය ඉන්න. මහත් චූටි මණික කියන්නද? එහෙම කියන්න ආසද? කොටක්. එහෙනම් මෙන්න චූටි මණික එක. මට කියන්න දෙයක් තියෙනවා. හැයෝගේ උරතලයෙන් මුහුණගෙන කීවාය. දෙදෙනාම ඕනෝන්ගේ මුහුණ දෙස බැලුවය. ඒ වලින් වැස්ස දියමින් කඳුළු ගලා යයි. පතනියට වැටෙන වැස්සේ තවත් වැඩි විය. තද සීතල පතනේ උස පයින් ගස් කපාගෙන මිත් ෆාම් හවුස් එකට ඇතුළු වෙමින් තිබුණි. සපු හිමීට ඇවිදගෙන ගිය ඇගේ කාමරයට. යාන්තමට ලංවී කෙනෙකුගේ මුහුණවර හඳුනා ගන්නට ප්‍රමාණවත් තරම් එළියක් පමණක් කාමරේ විය. මේ සීතලත් මේ කලෝරත් එහෙමම තිබුණාවේ කියා සපුට සිතුනි. අදේ තරමටම දුබ්බර රැකි. සමහරවිට ජීවිතයේ සතුයයි සිතාගෙන උන් උණුසුම් සියල්ලටම අද සමුදිය යුතුය. සපු කාමරට ගොස් ඉඳගත්තේ කාමරේ කාපට් ඇතිරුව බිම් මතේ. තද නූලකින් මසා තිබූ මේ පතන බොමුදුරුන් නිසා කාමරේ සීතල මදක් අඩුවේ. ජනෙල්ලි අද්දර බිම ඇඳගත්තේ සාගර දෙස බලාගෙනමයි. මද අඳුර අතරින් සාගර ඇය දෙස මොහොතක් බලා උන්නේ. රැඳුමත් ඊට උඩින් ඇඳගෙන උන් සුවිටියත් පමණක් මදිය. ඇහැට සීතලය. ජනේලිය ඇර තිබූ නිසා වැහෙ සීතලද කාමරයට අනවසරෙන් කඩායි. එන්න ඉඳගන්න. සබු ඇඳ අද්දර මෝ බිම පෙන්වා සාගරට කීවාය. ඇගේ හඬ කෙදිරිල්ලකට සමානය. වචනවලින් විස්තර කරන්නට අමාරු දුකක් ඒ වදන්වල පැටලී තිබුණි. සාගර ඇවිතාවේ කෙල්ලගේ ඇඳ මත තිබූ තරමක් ලොකු බ්ලැන්කට් එකද ගෙනමයි. ඔය එහෙමම ඇගේ වතම වැසෙන්නට දම ඒ කෙලවර ඇගේ පපු අද්දර නතර කළේ. සපෝගේ කඳුළු අලුත් තිය. මෙවන් රැයක මෙවන් සීතල පාළු අඳුරු රැයක වියරුවෙන් මෙන් ඇඳිවත පවා ගලවා දමන පිරිමින් සිටිනා ලෝක තම යෝවුන්වත වසා දමන ඔහු ගැන සපෝට පුදුමය. ජීවිතයේ පතලක් නම් ඒ පතලින් සොයාගත් උතුම්ම මැණික ඔහුය. ඒත් මීරයේ ඒ සියල්ල අහිමි වී යාහැක. සාගර සපූ අද්දර ඉඳගත්තේ. ඔහු සරම සකසාගෙන දිපා එක ළඟට කරගෙන බිත්තීට බරවිය. සපු පුරවනේ ගිල දක්වාම තද කරගෙන ඔහු දෙස ප්‍රතිමාවක් දෙස බලා ඉන්නාක් බඳව බලා උන්නාය. සාගරයේ කොමේ බලන්න නැත. මේ කඳුළු ගලන මුහුණ ඇවත පාන්නේ කෙසේද?
අනන්න එපා. නෑ මිස්, මම කිව්වනේ මට මිස් කියන්න එපා කියලා. චූඩි මැනික ඔහ අසරණව සිනාස්සේ කීවේ. ටික දවසක්වත් හිටියන එහෙම කියලා පුරුදු ඉන්න තිබ්බා. ඒ කතාව දුකය, ඕලා ගන්නට බැරි තරම් දුකය. මේ දුක මෙහෙම විඳින්නට වේයයි ඔහුවත් ඇයවත් සිතුවේ නැත. එහෙත් දෛවයේ ජීවිතය හරහා කඳුළු සීරා මවන්නේ කලින් අසා විමසා නොවේ. මොනාරි කියන්න, කුමක් කියන්නද සාගරටම තේරෙන්නේ නැත. අනික් අතට අද යමක් කිවයුත්ති තමා නොවේ දැ සපෝට සිතේ. පතනයට ආ දවසේ සිට කියන තරමක් දේවල් කිවි ඔහුය. අම්මවයි තාත්තවයි මතක් වෙනවද? එයාලට දුකක් දෙන්නපා. එහෙම කියන්නේ ඇයිද කියාවත් ඔහු අහන්නේ නැත. සාගර අයියේ, හැමදාම දෙයක් ඉල්ලන්න හිටියා. අදවත් මට දෙනවද? ජීවිතේම හරි දෙන්නම් චූටි මිනිග. ඔහු ග්‍රිම්මෙන් කීවේ. සපු මොහොතක් දෙනෙත් පියාගෙන උන්නේ මේ දුක දරාගන්නට නොහැකි වෙයි. මට සමාව දෙනවද? මේ ලෝකේ මට හොඳම කරපු කෙනාට මොකටද සමාව දෙන්නේ? මම එහෙම මට කියන්න බෑ. මගේ ජීවිතේම අලුත් වුණා. ටික වෙලාවක් දෙදෙනාම නිහඬ වුණොයේ. ෆාම් හවුස් එකට ආපු දවසේ ඉඳලා මං කතා කළේ නෑ. මං දන්නවා ඒකෙන් හරියට දුක් වින්දා. කතා කළා මම. ඔව්, කොච්චර දේවල් කිව්වද? මං ඒ ඔක්කොම තේරුම් ගත්තා. හැම දෙයක්ම වචන වලින් කියන්න උන නෑ. අනන්ත දුක්ඛන්දරා මැද සබු තුනේ සිනහවත් සහිත හොදස බලා උන්නයි. කොටක් දේවල් කියන්න ඇති. ඒත් සමහරවිට ඊට වඩා දේවල් කියන්න මං ඉන්නේ ඇති. මා තුන්නා. ජීවිතය හරි පුදුමයි. සමහර වෙලාවට වෙන්නේ නොහිතපු දේ. මට තේරෙනවා. සපු තව ටිකක් උහෙතට ලඟ වූ අය. දැන් ඔවුන්ගේ උරතල ඇත්තේ අඟල් 3-4 සමීප වේ. සපු හැමම ඇගේ හිස ඔහුගේ උරතලයට බර කළාය. මහා නිවනක් ඇයට දැනුනි. කෙල්ලෙක්ට ගොඩක් සටන් කරන්න බෑ. මං දන්නවා සමහර වෙලාවට ලැබෙන ජීවිතේ බාර ගන්නම වෙනවා. ඒත් පතාප ජීවිතයකුත් තියෙනවා. ගොඩක් සීතල වුණාම දියලි වල ගන්න වතුරත් මිදිනවා චූටි මැනික. ඒත් අයිස් මිදෙන සීතලෙත් මල් පිපෙනවා. ඇයෝගේ උරතලයට බර වී දැස් පියාගෙන කීවාය. සාගරයියේ, ජනිත් ලොකු බණ්ඩාර දැක්කද? දැක්කා. එයා දොස්තර මහත්තයෙක්. ඔව්. ඒත් ඇයි? සපෝගේ පපු එයාට සනීප කරන්න බෑ. මේක ලෙඩ වෙලා ඉවරයි. ඔහු නිදහස තිබූ සුරතින් ඇගේ හිස මොහොතක් පිරිමැද්දේ. වෙන කියන්නට හෝ කරන්නට දෙයක් නැත. එයා මිස සතුටින් තියයි. ඔහු සෑහෙන වේලාවකට පසුව කීවේ. කෙනෙකු සතුටින් තියෙන එක කොච්චර අමාරුද කියලා දන්නවද? එක දවසක් එනකම් මාත් සතුට මොකද්ද කියලා දැනන් උන්නේ. හිනා වෙනවා කියන්නේ සතුටින් ඉන්න එකට නෙමෙයි. ඒත් සමහරු සතුටින් ඉඳිද්දි බිම බලාගෙන හිනා වෙනවා. අහක බලාගෙන තොල් දෙක තද කරගෙන ඉන්නවා. බොරුවට තරහ ගන්නවා නේද? සපුට ඇඬුනේ. ඔහු කියන්නේ තමාගෙන බව ඇය දනී. කොටක් සතුටක් ආවම සමහරු අඬන්න කියලා දන්නේ නැද්ද? මං වගේ. ඔහුගේ උරතලයේ රස්නෙ ඇගේ කම්මුල් විඳගෙන මෙන් දැනෙන්නට විය. සාගරයියේ, හෙට යන්න හිතාගෙන නේද ඉන්නේ? සාගර කතා කළේ නැත. ඒ වචනේ කියන්නේ කෙසේද? මට යන්නම වෙනවා චූටි මැනික. ඔව්, ඔයාට යන්නම වෙනවා. ඒත් තව දවසක එන්නම වෙයි. එහෙම කියන්නේ ඇයි? අසන්නයව තවත් බලාපොරොත්තු වලින් පුරවා යවන්නේ ඇයි? මට අත දෙන්න. හැකියද්දි ඔහු ආශාවෙන් ඔහුගේ දකුණු තැයට පෑවේ. සපු මොහොතකින් සුරත ආශාවෙන් අල්ලාගෙන උන්නායේ.